මේ වෙනකොට හැමෝම වගේ ස්නයිඩර් කට් එක බලලා ඉවරයිනේ. ඉතින් මේ කතාවේ අවස්ථා දෙකකදී, ඒ කියන්නේ කතාවේ මැදදි සහ කතාවේ අවසානයේ අලුත් චරිතයක් දැක්කා. ඉතින් මේ චරිතය කවුද කියලා සමහර අය දන්නවා. ඒත් සමහර අය නම් තාම මේ චරිතය කවුද කියලා හරියට දන්නේ නැහැ. Justice League animated series එක, ඊට පස්සේ Supergirl TV series එක මේ වගේම බලපු අය නම් අනිවාර්යෙන්ම යාගේ powers මොනවද, මෙයා Earth එකට ආවේ කොහොමද, මේ වගේ ගොඩක් දේවල් දන්නව ඇති. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු කවුද මේ චරිතය කියලා. ඉතින් කියන්න ඕනේ සමහර විට ෆිල්ම් වලට එනකොට මෙයාගේ ඔරිජින් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නත් පුළුවන්. හොඳයි. Martian Manhunter. මෙයා ගැන තමයි අපි අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. මෙයාගේ ඔරිජින් එක, Earth එකට ආපු විදිය සහ මෙයාගේ powers සහ abilities මොනවද කියලා අපි කතා කරමු. හොඳයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මාස් එහෙම නැත්නම් අඟහරුවල හිටියා මායන් සහ ශාෂින් කියලා හැඳින්වෙන දෙන්නේ. මේ දෙන්න එක දවසක් ළමයි දෙන්නෙක් බිහි කරනවා. ඒ කියන්නේ නියුණු දෙන්නෙක්ව බිහි කරනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ නම වෙන්නේ ජෝන් ජෝනා සහ අනික් කෙනාගේ නම වෙන්නේ මලේ ෆාක්. මේ දෙන්නගෙන් මලේ ෆාක් කියන කෙනා ඉපදෙන්නෙම අඟහරු අයගේ තිබ්බ උපතින්ම ලැබෙන හැකියාව වෙන හිතමගින් අදහස් සුවමාරු කර ගැනීම. එහෙම නැත්නම් ටෙලිපති කියන හැකියාව නැතුව. මෙහල මෙහෙම ලොකු වෙනකොට ජෝන් මෑන්හැටන් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ජෝන් මාස්වල පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. මේ වෙනකොට මෙයාගේ සහෝදරයා මෙයාගේ සංස්කෘතිය ගැන අවුලෙන් තමයි ඉන්නේ. ඉතින් ඒකට හේතුවක් වෙන්න ඇත්තේ මේ මාටියන්ස්ලට තියෙන හැකියාව මෙයාට නැති නිසා වෙන්න ඕනේ. මෙයා එයාගේම මිනිස්සු විනාශ කරන්න හොරන්මියස් ශාපය නමින් හැඳින්වෙන වෛරස් එකක් නිර්මාණය කරනවා. ඉතින් මේ වෛරස් එක නිර්මාණය කරන්නෙම එයාලගේ තියෙන සහජ හැකියාව සමග ප්‍රතික්‍රියා කරන්න. ඒ කියන්නේ අර ටෙලිපති හැකියාව එක්ක වැඩ කරන්න තමයි මේ වෛරස් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙයාලා එයාලගේ ටෙලිපති හැකියාව භාවිතා කරන වාරයක් පාසා ඒ වෛරස් එක අදාළ පුද්ගලව දෙන්න අතර හුවමාරු වෙනවා. ඉතින් මේ හේතුව නිසාම මෙයාලගේ වර්ගය විනාශ වෙන්න පටන් ගත්තා. ජෝන් පුළුවන් තරම් උත්සාහ කරා මේ වැඩේ නොකර ඉන්න. ඒ වගේම මෙයාට ළමයට සහ නෝනටත් ඒ හැකියාව භාවිතා නොකර ඉන්න මෙයා උත්සාහ කරා. හැබැයි අවුල තියෙන්නේ එයාලට උපතින්ම ආපු හැකියාවක් විච්ච මේක එයාලා නිතර පාවිච්චි කරපු මේ හැකියාව එයාලට එහෙම නැති කරන්න අමාරුයි. ඉතින් ඒකත් එක්ක මේ වෛරස් එක වැළඳිලා මේ දෙන්නත් මියනවා. ඉතින් මේකත් එක්ක මේ ජෝන් ගොඩක් කලකිරිලා තමයි හිටියේ. ඒ කියන්නේ මානසිකව ඇදවැටලා තමයි මෙයා හිටියේ. හරි, මේක තමයි එයාගේ ජීවිත කතාව මාස්වල. මෙයා කොහොමද පෘථිවියට ආවේ? මෙහෙමයි. පෘථිවියේ හිටියා සයන්ටිස්ට් කෙනෙක් ඩොක්ටර් සාබුල් ආර්ඩෙල් කියලා. මෙයා පැරණි මාටියන්ස් ලගේ ටෙක්නොලොජි එක භාවිතා කරලා ට්‍රාන්ස්මිටර් මැෂින් එකක් නිර්මාණය කරනවා. මෙයා බලාපොරොත්තු වෙන්නේ මේකෙන් පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතාව ගොඩනගන්න. මෙයා එයාගේ මැෂින් එක එම් කරනවා අඟහරු අසලට. ඉතින් මේ මැෂින් එක ක්‍රියාත්මක වුණත් මේකත් එක්කම කාලය හා අවකාශයට ලොකු බලපෑමක් වුණා. ඉතින් ඒක නිසාම මේ සයන්ටිස්ට් එහෙම නැත්තම් මේ සාවුල් ඉපදෙන සියවස් ගානකට කලින් මාස්වල හිටපු ජෝන්ස්ට මේක වදිනවා. ඉතින් මේ ජෝන් මාස්වල ඉඳන් පෘථිවියට එනවා. ඒ කියන්නේ පෘථිවියට ට්‍රාන්ස්පෝර්ට් වෙනවා. හැබැයි සියවස් ගානකට කලින් වුණත් මෙයා පෘථිවියට එන්නේ මේ සයන්ටිස්ට්ගේ සාමාන්‍ය කාලයටමයි. ඉතින් දැන් ඔයාලා දන්නවනේ මෙයාගේ ආරම්භය සහ මෙයා පෘථිවියට ආපු විදිය. ඉතින් අපි දැන් කතා කරමු මෙයාගේ බලයන් සහ හැකියාවන් මොනවද කියලා. මුලින්ම ගත්තොත් මෙයාට හොඳ ටෙලිපති හැකියාවක් තියෙනවා. DC යුනිවර්ස් එකේ ඉන්න ටෙලිපති යූස් කරන අයගෙන් උඩම ඉන්න කෙනෙක් තමයි මෙයා. මෙයාට ගොඩක් දුර ඉන්න කෙනෙක්ගේ වුණත් මනස කියවන්න පුළුවන් කිසිම බාධාවක් නැතුව. ඒ වගේම පොඩි වෙලාවක් ඇතුළත පෘථිවියේ ඉන්න මිනිස්සුන්ගේ මනස ස්කෑන් කරන්නත් මෙයාට පුළුවන්. මේ ටෙලිපති හැකියාව සමග මෙයාට තව සම්බන්ධ දේවල් කිහිපයක්ම කරන්න පුළුවන් වෙනවා. ඒ අතරින් මෙයාට කෙනෙක්ගේ හිතේ තියෙන මොන හරි දේක් මවන්න පුළුවන්. ඒ වගේම මෙයාට හිතේ තියෙන දේ නැති කරන්න පුළුවන්. එයාට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කිහිපයක්ම මෙයාට කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙයාට පුළුවන් තව කෙනෙක්ට කතා කරන්න මෙයා හරහා. හරියට මෙයා තුන්වෙනි පාර්ශ්වයක් විදිහට කටයුතු කරනව සංනිවේදනයකදී. ඉතින් මේ තව විශේෂ දෙයක් තමයි මෙයාට පුළුවන් කවුරුටි කෙනෙක් දිහා බලලා එයාගේ මානසික තත්ත්වය එහෙම නැත්නම් මෙයාට මොනවද ග්‍රහණය කරගන්න පුළුවන්, මෙයා කොච්චර බුද්ධිමත්ද නැද්ද කියන එක පවා තේරුම් ගැනීමේ හැකියාවක් මෙයාට තියෙනවා. ඒ වගේම මෙයාට පුළුවන් වෙනවා හීට් විෂන්, ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් විෂන්, මයික්‍රොස්කෝප් විෂන් මේ වගේ දේවල් හඳුනා ගැනීමේ හැකියාවක් මෙයාට තියෙනවා. සුපර් බ්‍රීත් එකක්, සුපර් හියරින් එකක්, සුපර් ස්ට්‍රෙන්ත් එකක් එහෙමත් මෙයාට තියෙනවා. මෙයාට හොඳ සුපර් හියුමන් ස්පීඩ් එකකුත් තියෙනවා. ෆ්ලෑෂ් සුපර්මෑන් වගේ නෙමෙයි, හැබැයි හොඳ ස්පීඩ් එකක් නම් මෙයාට තියෙනවා. ඒ වගේම මෙයාට ඉගිලෙන්න පුළුවන්.
ඒ කියන්නේ මට පියාඹන්න පුළුවන්. තව දෙයක් තමයි මට රීජෙනරේට් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් හීරෝස්ලා විලන්ස්ලා වගේ මට තුන දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. තව විශේෂ හැකියාවක් තමයි මට ඕනම ඝන වස්තුවක් කරා මාරු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නොපෙනී ඉඳීමේ හැකියාවක් වගේම ස්වරූප මාරු කිරීම ලොකු හැකියාවක් මට තියෙනවා. ඉතින් මේ ස්වරූප මාරුවේදී ශරීරය ඇඳුම් පව වෙනස් කරගන්න මට හැකියාවක් තියෙනවා. ඒ වගේම තව හැකියාවක් කිහිපයක් තියෙනවා. ඒ තමයි හොඳ බුද්ධිය. ट्राइडेंट එක භාවිතා කිරීමේ දක්ෂයෙක් හොඳ රහස් පරීක්ෂකයෙක් වගේම භාෂා කිහිපයක ප්‍රවීණයෙකුත් වෙනවා. මට ගොඩක් හැකියාව තියෙනවා වගේම මට දුර්වලතාවයක්ත් තියෙනවා. ඒ තමයි ගින්දර. මානසික වශයෙන් ඇතිවන බයක් තමයි මට මේ තියෙන්නේ. මේකත් එක්ක මයාගේ බලයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ඒ බලයන් කන්ට්‍රෝල් කරගන්න බැරි තත්යකටපත් වෙන්නත් පුළුවන්. හොඳයි. මේ මාෂන් මෑන්හැන්ටර් කියන කැරක්ටර් ගැන තව විස්තර දැනගන්න ආසනක්. අනිවාර්යෙන් DC සම්බන්ධ කතා බලන්න. ෆිල්ම්ස් විදියට ගත්තොත් Death of Superman, Man of Tomorrow, Justice League මේ වගේ DC ලගේ animated series set එකක් තියෙනවා බලන්න. ඒ වගේම Supergirl, Justice League animated TV series එක බලන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ මම මේ කියපු විස්තර අඩු වැඩි වශයෙන් අපිට ඉස්සරහට Snyderverse එක continue වුණොත් බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි show කරන්න බෑ එක continue වෙයිද කියන එක. කොහොම හරි ඔයාලට දලාදහසක් ගන්න පුළුවන් වෙන්න තියෙන මේ Martian Manhunter කියන චරිතය ගැන ඉතින් ඔයාලා දන්න විස්තර තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක යටින් ලයික් එකකුත් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් එකක් subscribe කරලා අපිත් එක්ක set වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු.